අය වුණ අපේ YouTube channel වල හැමෝටම YouTube channel එකක තමයි ඔයාලා අද සුබරම එකතුලා ඉන්නේ. ඉතින් මේ episode එකෙන් අපි කතා කරන්න යන්නේ WhatsApp එකේ chat lock එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ feature එක මේ ඊයේ පෙරේදා තමයි update උනේ. කියන්නේ මේකට WhatsApp එකට ආවේ. ඉතින් මේකෙන් පුළුවන් ඔයාගේ chat එකක් ඔයාට lock කරගන්න. ඒ කියන්නේ WhatsApp එකම නෙමෙයි ඔයාට අවශ්‍ය private chat එකක් තියෙනවා නම් ඔයාට අවශ්‍ය කරන WhatsApp group එකක් තියෙනවා නම් මේක ඔයාට පුළුවන් මේ chat එක chat lock කියන feature එක හරහා lock කරගන්න. ඉතින් එතකොට ඔයාගේ biometric fingerprint එක එහෙම නැත්නම් passcode එකක් ඔයාට දීලා ඔයාට පුළුවන් මේකට login වෙන්න. ඉතින් කොහොමද මේක කරන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ විදිහ සමහරකට ඔයා මේක ගැන දැනුවත් ඇති නොදැනුවත් නම් කොහොමද මේක කරන්නේ සහ මේ අප්ඩේට් එක එහෙම නැත්නම් මේ feature එක තාම ආවේ නැත්නම් කොහොමද ගන්න කියලා තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. තාම subscribe කරලා නැත්නම් බලතර අතුරුපාඩ subscribe button එක click කරලා notification on කරන්න අපි යමු video එකට. හරි. ඔයා වගේ phone එකේ මුලින්ම යන්න play store එකට. ඉතින් මම ඔයාලා බලනවා මෙන්න මේ play store එක. Play store එකට යන්න. Play store එක ගියන් පස්සේ ආ මෙතනදී WhatsApp කියලා search කරන්න ඕනේ. WhatsApp කියලා search කරන් පස්සේ ඔයාට පුළුවන් මේ WhatsApp එක ඔයාගේ මේ වෙද්දි මෙතන update කියලා තියෙනවා නම් මෙන්න මෙතන update කියලා තියෙනවා නම් ඔයා පුළුවන් ඔන්න ඔතන update කින්ග දෙන්න WhatsApp එක ඔයා latest version එකට update කරන් ඉන්න ඕනේ. Update කරලා තියෙනවා නම් ඔයාට මෙන්න විදිහට uninstall සහ open කියලා පෙන්නයි. ආ මෙතන මේ open කෙනේ click කරන්න. Open click click කරන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ WhatsApp එක. ඉතින් මම මෙතනදී මගේ අවශ්‍ය contact එකට මම යනවා. මේ තියෙන මගේ chat එක මට අවශ්‍ය කරන chat එක මේක තමයි මම දැන් lock කරන්න යන්නේ. ඓකේ. ඉතින් මෙන්න මේ chat එකට ආවන් පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මෙතන උඩ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ ඔයාලා මෙතන touch කරන්න පුළුවන්. ඒක touch කරන් පස්සේ ඔයාලා මේකේ විස්තර පෙන්නලා සාමාන්‍යයෙන් අපි bio එක මේ වගේ දේවල් පෙන්නන්නේ මෙතනදී. ඉතින් මෙන්න මෙතන පල්ලයට ආවන් පස්සේ ඔයාලා බලන්න පුළුවන් අලුත් option එකක් තියෙනවා. Chat lock කියලා. මෙන්න මේෙන් chat lock කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ chat lock කියන එක click කරන්න. Chat locked කියන click කරන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට keep this chat locked and hidden කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලා පුළුවන් lock this chat with fingerprint කියන එක මෙන්න මෙතනදී on කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙතන use your fingerprint to open this chat and read notification on this phone for every more privacy locked chat will be kept separate from other chats කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක වෙනමින් තමයි අපාට පෙන්නන්නේ chat එක වෙනම section එකකින් තමයි මේ chat lock එක ඒ අදාළ ඔයා lock කරපු chats ටික පෙන්නන්නේ. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේක enable කරන්න. මෙන්න මෙතනින් enable කරන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට notification එකක් පෙන්නවා. This chat will not be locked on your link devices කියලා. Link devices වලට මේ chat එක lock වෙන්නේ නැහැ. ඒක තමයි ඔයාලා ඒක සඳහන් කරන්නේ. මම මෙතන okay කියන එක දෙන්න. Okay දුන්නාන් පස්සේ ඔයාලා බලන්න පුළුවන් confirm your fingerprint to lock කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතනදී ඔයාගේ fingerprint එක phone එකට දීලා තියෙන fingerprint එක දෙන්න ඕනේ. ඒක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට this chat is now locked කියලා බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා තියෙන්නේ මෙතන view කියන එක දෙන්න. මේක view කියන එක දුන්නාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන lock chats කියලා වෙනමින්ම section එකකින් පෙන්නවා ඔයාගේ අදාළ chat එක. දැන් ඔයා මේකෙන් අයින් වුණොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් ඔයාලා පෙන්වන chats වලට මේ සාමාන්‍ය chats වලට අමතරව ඔයාලා තියෙනවා මෙතන archived කියලා තියෙනවා. ඊට අමතරව මේකේ උඩදී තියෙනවා archive කියන එකත් එක්ක lock chats කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලා lock chats වලට ගියන් පස්සේ ඔයාලා මෙන්න මෙතනදී message එකක් එනවා lock to continue unlock to continue කියලා. ඉතින් මෙතන use pin එක කියන එකේ මෙතන pin එක ඔයාලා use කරන්න පුළුවන් ඔයාගේ phone එකේ තියෙන pin එක. දැන් අවධානය ගිහින් ඒක click කරොත් ඔයාලට මෙතන pin එක තමයි මෙතන use කරන්න වෙන්නේ. නමුත් මම මෙතන pin එක use කරන්නේ නැතුව මම කෙලින්ම මෙතන lock chat වලට ගියන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන biometric fingerprint sensor එක පෙන්වනවා. ඒ biometric කියන මේ lock වලට අදාළව මට fingerprint එක පෙන්වනවා. ඉතින් මම මෙතනදී මගේ fingerprint එක දෙනවා. මේ විදිහට දුන්නාන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මට ඒ link chats කියන එක sorry lock chats කියන එක යටතේ මට අදාළ මගේ chat එක පෙන්වනවා. ඉතින් මම මෙතනින් ගියන් පස්සේ මට මේ chat එක භාවිත කරන්න පුළුවන් chat කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැමදේම සිද්ධ කරන්න පුළුවන්. අපි නැවත එකෙන් ආවන් පස්සේ නැවත තවක් අපි lock chat වලට යන්න ඕනේ. ඒකට යද්දී අනිවාර්යයෙන්ම අපේ fingerprint එක ඉල්ලනවා. අපි pin එකක් හෝ එහෙම නැත්නම් මේ fingerprint එක දීලා දෙනවා නම් fingerprint එක ඉල්ලනවා. ඉතින් මෙතනදී එක මේව කරන් පස්සේ වාට සිද්ධ වෙනවා ඒ chat එකට යන්න අවස්ථාව ලබා ගන්න. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන දේ තමයි මේ chat එක වා lock කරන් පස්සේ මේකේදී අදාල notification එකක් පිටින් අපිට ආවත් අපිට මෙතන WhatsApp එකේ උඩින් පෙන්වන්නේ නැහැ මේ notification එක මොකද්ද කියලා. ඉතින් එතනදී පෙන්වන්නේ WhatsApp එකේ notification එකක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. notification එක WhatsApp එකේ තියෙනවා කියලා පෙන්වන්නේ අදාළ chat එකට අදාළ notification එක පෙන්වන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ගැටලුවක් නැහැ. ඔයාට පුළුවන් මේකේ chat එක hide කරලා තියන්න, lock කරලා තියන්න. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට ඔයාටම මේකේ privacy එක වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක ගැන තමයි කතා කරේ. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අපි ළඟ ඉඳි කම්මෝල් හැමෝටම ජය වේවා.